කවුරු මොනවා කිව්වත් භාණ්ඩාගාරයේ ඉන්න මම හිතනවා රොනී ද මෙල් මහත්මයාගෙන් පස්සේ භාණ්ඩාගාරයේ ඉන්න නිලධාරීන් කියවල දෙන අයවැයක් තමයි මෙතනට අවිල්ල කියවන්නේ ලොකු කතා කිව්වට. එතෙන් මම හිතනවා ඒක ඒ දන්න අය දන්නවා ඒ සංස්කෘතිය නැති කරන්නට ඕන. පාර්ලිමේන්තුවට වැඩි බලයක් මූල්‍ය බලයක් ලැබෙන්නට ඕන. මේ යම් යම් ප්‍රමාණවලින් සාකලින් එළියට යන්නේ නැතුව ඒ සිදු කළ යුතුයි. ප්‍රථම වතාවට අපි දන්නවා භාණ්ඩාගාරයේ ලේකම්වරයෙක් කැටියට හැමෝම පිළිගන්න දක්ෂ නිලධාරියෙක් පත් කරලා තියෙනවා. එතුමාට ගිය කැබිනට් මණ්ඩලයේ ලෝක බැංකුවත් එක්ක මම කතා කරලා ලංකාවේ දක්ෂ ආර්ථික විද්‍යාඥයෙකු උපදේශකයෙකු වරේක පත් කරලා තියෙනවා. ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳව තීන්දුව తీරන අරගෙන දීර්ඝකාලීනව බලලා తీරන ගත යුතුයි කින්දා. නැත්තම් උදේ ඉඳලා හතර හවස වෙනකන් ඩොලර් ටික කොහමද හොයාගන්නේ? පඩි ටික කොහමද ගෙවන්නේ? අලුතින් print කරනවද නැද්ද කියලා ඒකට විතරක් හිර වුණොත් එහෙම දීර්ඝ දිගු කාලීන ආර්ථිකය පිළිබඳව තියෙන දැක්ම හැම්පිටින්ම කඩාවැටෙනවා. ඒක වළක්වා ගැනීම සඳහා ඒ දේ අපි කරලා තියෙනවා. ඒත් එක්කම මේ කෙටි කාලය තුල මට පුළුවන් වුණා UNDP එකත් එක්ක කතා කරලා අමාත්‍යවරයා කවුරු වුණත් කමන්නේ. අමාත්‍යවරයාට ආර්ථික විද්‍යාව පිළිබඳ උපදෙස් දීම සඳහා අමාත්‍යවරයෙක්ගේ රිසර්ච් and analysis unit එකක් ඇති කර ගැනීම සඳහා. අපි ඒකෙන් මහා බැංකුවේ නිලධාරීන්, භාණ්ඩාගාර නිලධාරීන්, ආර්ථික විශේෂඥයන් පත් කරලා දත්ත මත, තොරතුරු මත, අනෙකුත් රටවල් වල සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව තීන්දුව తీන ගැනීම සඳහා ඉන්න මුදල් අමාත්‍යවරයාට උපදෙස් දීම සඳහා අවශ්‍ය වෙනම unit එකක් අපි හදන්න උත්සාහ කරලා තියෙනවා. ඒ අරුණාම ගරු කතානායකතුමනි අනිත් රටවල් වල වගේ මම හිතනවා අපි සියලු දෙනාම එකතු වෙලා අවුරුදු 10ක බ්ලූ print එකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා UNDP එකත් එක්ක එකතු වෙලා හිටියත් නැති වුණත් එතකොට ඒක සාකච්ඡා කරලා ඒක විපක්ෂයේ අදහස් ලබාගෙන ඒ එකඟතාවයෙන් ඇතුව අපිට ඉදිරියට යන්න පුළුවන් නම් ලේකම්වරු මාරු වුණාට අමාත්‍යවරු මාරු වුණාට ආණ්ඩු මාරු වුණාට නොවනස් වෙන දීර්ඝකාලීන ප්‍රතිපත්තියක් අපි ඉටු කර ගැනීම සඳහා අපිට හැකියාවක් ලැබෙන තැනකට අපි යන්නට උත්සාහ කරනවා.